අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර වෙන්නේ නැහැ ලැබී ඇති නිදහස වැරදියට පාවිච්චි කරන්න එපා ජනපති අවධාරණය කරයි විප්ලවවාදීන් කියාගන්න පක්ෂ හැමදාමත් කළේ ජනතාව පාරට ගෙන්නලා දේශපාලන වාසි ගන්න එක අගමැති කියයි ඉන්දියා ඔයිල් සමාගම හිතුළු ගමන් ලංකාවේ තෙල් මිල වැඩි කරයි මාසයක් තුල තෙල් මිල වැඩි කළ දෙවැනි අවස්ථාව මෙයයි ඉන්දියාව ඉන්ධන ඒකාධිකාරයක් රට තුලට ගේන්න හදන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති වලින් චෝදනා බස්රත දහවණේ අඩු කිරීමේ තීරණයක් බස්රත දහවණේ පීක් අවර්ස් වලට විතරයි ගැමුණු කියයි අද සහ හෙට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් නැහැ විදුලිය කපන්නේ දවල්ට විතරයි සියත ප්‍රවෘත්ති වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකා ත්‍රිත්වය අතරට සියත සහ ස්ටාටමිල් නාලිකාව තවත් සම්මාන කිහිපයකට නිර්දේශ වෙයි මට ලැබෙන්නේ අවිධිමත් විදුලි බිල් මම බිල්පත් ගෙවන්න නැතුව ඉඳලා නැහැ කෝටි ගණනක විදුලි බිල්පත් පිළිබඳව ඇමති කෙහෙලිය කතා කරයි දැන් දේශීය පුවත් රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැරවන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ලැබී ඇති නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්න එපා කියලාත් ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා ඒ ඇඹිලි පිටියේ පැවති උත්සවයකට එක් වෙමින් රසායනික පොහොර ගෙන්වන එක සීමා කළාම සමහර විප්ලවවාදීයි කියා ගන්න පක්ෂ තමුන්වහන්සේලා ළඟට ඇවිල්ලා පාරට බහින්න කිව්වා කියලා අපිට මතකයි වගා කරන්න එපා කිව්වා වගා කුඹුරු වලට ගිනි තියලා පෙන්නුවා රටේ නැති අසත්‍ය ප්‍රචාර සිදු කරමින් එදිනෙදා ජීවිතය අඩාල කරන්න බොහෝ දේවල් සිදු කළා මේ අය ප්‍රශ්න වලට විසඳුම අරගෙනද පාරට බැස්සේ නැහැ ඒ හැමදේම කළේ දේශපාලන වාසි වලට අපි නිදහස ලබා දීලා තිබෙනවා සෑම කෙනෙකුටම අවාසනාවකට නිදහස බොහෝ දෙනෙක් වැරදි විදියට පාවිච්චි කරනවා අපි දන්නවා අපි බොහෝ යුගයන් පහු කරගෙන ආපු ජාතියක් අද ජීවත් වෙන තරුණයන් තරුණියන් මේ යුග ගැන අවබෝධයක් නැහැ ඒගොල්ලෝ දැකලා නැහැ අද අපට බලපාලා තියෙන ලොකුම අභියෝගය තමයි විදේශ විනිමය ප්‍රශ්නේ හේතු කීපයක් තියෙනවා කරුණු සියල්ලක්ම මගේ හෝ අපේ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ වැරද්දක් නිසා නෙවෙයි සිදු වෙලා තියෙන්නේ විපක්ෂය මුළු ලෝකයටම බලපාන මෙවැනි අවස්ථාවකදී රට ගොඩනැගීම සඳහා වගකීමතුව වැඩ කළ යුතුයි බොරු ප්‍රචාරය කිරීම වග කියන විපක්ෂයක් කරන දේවල් නෙවෙයි මේ බොරු වලට රැවටෙන්නට එපා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තමන්ට හිතන දේ දැන් අපේ රට ඇතුළේ කරනවා ඒ හොඳින්ම සනාථ කරන සිදුවීමක් තමයි ඔවුන්ට ඕන වෙලාවට හිතන ගානකින් ඉන්ධන මිල වැඩි කිරීම ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන්න ශ්‍රී ලංකාවේ කිසිදු වගකිව යුත්තේක නොමැති වීමයි මේ මාසයේ දෙවනි වරටත් ඊයේ රෑ ලංකා IOC ඉන්ධන මිල වැඩි කළා ඉන්දියන් ඔයිල් සමාගම දැන් තමන්ට ඕන විදිහට හිතෙන හැමදේම ලංකාවේ කරන්න පටන් අරන්. හිතුණු වෙලාවට මහරය හදිසියේ තෙල් මිල වැඩි කරන්න IOC සමාගම දැන් කටයුතු කරනවා. කිසිම පාලනයක් නැතිව මේ විදිහට ඉන්ධන මිල ඉහළ දාන එක ඉන්දියන් ඔයිල් සමාගමේ විනෝදාංශය බවට පත් වෙලා. ඉන්ධන කියන්නේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම සාධකයක්. ඉන්ධන නැති වුණොත් සියලුම ක්ෂේත්‍ර අඩපණ වෙන්න යන්නේ ඉතා සුළු වේලාවක්. එහෙම රටක ප්‍රධාන සාධකයක් ගැන ඉන්දියාව මෙවැනි ප්‍රබල තීරණ ගන්නවා කියන්නේ ඔවුන් තමන්ට ඕන දේ රට තුල කරන්න පටන් අරන් ඉවරයි කියන එකයි. මෙහෙම හිතුණු වෙලාවට මහරෑ තෙල් මිල වැඩි කරනවා වගේ IOC සමාගමට හෙට හිතුණොත් ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් ටික වහලා දාන්න ඒකත් කරන්න මහ වේලාවක් යන එකක් නැති වෙයි. රටේ පාලකින් අමාත්‍යංශ ඊට අදාළ වන ආයතන ඉන්දියන් ඔයිල් සමාගමේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගන්නේ මොන වගේ පියවරක්ද කියන එක ගැන මුළුමහත් රටම බලාගෙන ඉන්නවා. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මිරිකිලා හිර වෙලා ඉන්න ජනතාවගේ අසරණභාවයට තවත් පහරක් එල්ල කරමින් ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට පියවර ගත්තා. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් ඉහළ දමා ඇත්තේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15
ඔක්ටේන් 92 ඉහළ නම් වා තිබෙනවා. මෙම නව මිල ගණන් වලට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක්. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 139ක් ලෙසයි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩි කිරීමත් සමග ඊයේ රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන පිරවු මහල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඊයේ රාත්‍රිය කියලා නැහැ. ඉතින් දැන් හැමදාම රාත්‍රිය සුවර් නැහැ. උදේ නැගිටිද්දි හැමදාම ගණන්. මේ විදිහට නම් ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි අපිට. දැන් සෙපදේ කියලා අන්නේ. දැන් අපි ලංකාවෙන් ඉන්දියාවට අම්බු කරලා දෙනවා. එච්චරයි වෙන්නේ. මේ මේ කියොත් රට දාලා වෙන රටකට යන්න වෙනවා. උක්‍රේනයට නැත්තම් රුසියාවට අපිට යන්න වෙයි යුද්ධ කරන්න. දැනට අපිට ලෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා 6600යි. ප්‍රශ්නකට තියෙන්නේ දැන් හෙට අපිට ඩිලිවරි නැහැ මේ සංස්ථාවේ. 6600 තමයි අපිට පාරිභෝගිකයට දෙන්න වෙන්නේ. හෙටත් මේ මේකින් තමයි අපිට බෙදාරින්න වෙන්නේ. රටේ වැඩිලා දන්නේ නැහැ. දැන් මෙතෙන්ට ආවට පස්සේ තමයි දැන් දැන් පාන් කියා ගන්න බැරුව ඉන්නේ. දැන් සැපයි. දැන් හොඳටම වෙලා තියෙන්නේ. තා ඉස්සරහට ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ. එයක් හොඳට කනවා වුණා අපි දුක් විඳිනවා. එන්නේ ඉතින් කියන්න දැන් නැහැ. නැහැ පෙට්‍රල් නැහැ හැමතැනම. මේ දැක්කනද පොලි මොකෝමද කියලා. IUC ඉන්ධන බිල ඉහළ දැමීම දරාගත නොහැකි බවයි ජනතාව පවසන්නේ. මාර ප්‍රශ්නකට අපි ඇදිලා තියෙන්නේ. රජයට ඉතින් කියන්නේ සැපයි කියලා තමයි අපිට දැන් හොඳටම. හයර එකක් යන්න ආවේ හයර එකක් මිස් වුණා මේ යන්න විදියක් නැහැ ඩීසල් නැති ඉඳලා. ඉතින් මේ වැඩි ගන්නට හරි ඩීසල් තියනවා නම් ලොකු දෙයක්. පරිණතය කියන්නේ ඉතින් අපි දන් දෙද්දීලා පොලි මේ ඉන්නේ දැන් පැය 3ක් 20 මේ ගාල්ලි නැගලා නුවරෙලිය තෙල් ගන්න 10 ඉඳන් ඉන්නේ සෙට් එකට ලඟ. අන්ඩේ සුපිරිම ෆන් එකක් දෙන්නේ. ඒත් මොනා කරන්නේ ඩොලර්ස් නැති වුණාම. ඒව හොයලා දෙන්න කවුරු හරි ඉන්න ඕනේ. ඇත්තටම ඉතින් ගොඩක් සතුටුයි මේ කෑන්ඩයක් අරගෙන රුපියල් 1000ක් දෙල කෑන්ඩේකුත් අරගෙන ආව පොලිමර් සම්බන්ධ වෙන්නේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මීට පෙරත් සිය ඉන්ධන බිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළා. ඒ මේ මාසයේම 6 වෙනිදායි. IUC සමාගම මේ මාසයේ තුල පමණක් ඉන්ධන බිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙයයි. ඒ අනුව මාසයක් ඇතුළත අවස්ථා දෙකකදී පෙට්‍රල් රුපියල් 27කින් සහ ඩීසල් රුපියල් 18කින් ඉහළ දමා තිබෙනවා. ඉන්දියන් ඔයිල් සමාගම මීට පෙර වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉල්ලීම් ගණනාවක් කනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉදිරිපත් කර තිබුණා. එහෙත් මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද විටින් විට පවසන්නේ කනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි. මේ අතර බලශක්ති අමාත්‍යංශය අතිරේක ලේකම් මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසුවේ සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නැති බවයි. අපි අද දිනේ පෙට්‍රල් සහ ඩීසල් තොග සලකා බැලුවොත් සාමාන්‍යයෙන් ඉදිරි සතියක පරිහරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණය දිවයිනේ තිබෙනවා. ඒක නිසා ජනතාවගේ පැත්තෙන් අනවශ්‍ය කලබල වීමක් විය යුතු නැහැ. මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් ඔවුන් මුහුණ දෙන ඒ පීඩනයත් සලකලා බලලා මේ මොහොතේදී ඉන්ධන මිල වැඩි කිරීම සඳහා තීරණයක් අරගෙන නැහැ. IUC ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කනිජ තෙල් වෘත්තීය සමිති පළකලේ මෙවන් අදහසක්. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වෙන විට පෞද්ගලික දහවනේ තියෙන බස් රථ 140ක් ගරාජ් වලට නවත්තලා සුකෝපෝගේ අන්තර්ගම බස් රථ 400ක් ඉන්ධන නැතුව නවත්තන එලෝලු ප්‍රවාහනය කරන බාහන ප්‍රවාහනය කරන ලොරි රථ 700කට අධික ප්‍රමාණයක් ඉන්ධන නැතුව ගාල් කරලා වරායි කන්ටේනර් ප්‍රවාහනය කරන කන්ටේනර් රථ 2000කට අධික ප්‍රමාණයකට ඉන්ධන නැතුව ගාල් කරලා මේ මොහොත වෙන විටත් ඇමතිතුමා කිව්වට දින 6කට ඩීසල් තියෙනවා දින 8කට පෙට්‍රල් තියෙනවා පෙට්‍රල් තියෙනවා කියනවා පිරුම්හල් වලටත් ඉන්ධන ගිහිල්ලා නැහැ පැයක් දෙකක් යනකොට තියනහල් වලත් ඉවර වෙනවා පෙට්‍රල් ඩීසල් දෙකම නැහැ කියන එක ඉතා පැහැදිලි. ඉන්දියානු තෙල් සමාගම කියන්නේ ඉන්දියානු රජයේ තෙල් කෝපරේෂන් එක. ඒතර ඉන්දියානු රජයේ තෙල් කෝපරේෂන් එකට පුළුවන්කම අත්පත් වෙලා තියෙනවා ලංකාවේ තෙල් මිල තීරණය කරන්න. බොරදියේ මාළු බානවා වගේ කිසිම හිරිගිතයක් නැතුව Tamanṭa Risesesa ඉන්දියානු තෙල් සමාගමට මිල වැඩි කරන්න ඉඩ දීලා අපේ ආණ්ඩුව බලාගෙන ඉන්නවා. මෙහෙම අවස්ථාවක කණජ තෙල් නීතිගත සංස්ථාව ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මිල පලන අධිකාරී ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මොකද? තනි සමාගමකට අපේ රටේ ආර්ථිකයට බලපෑම් කරලා තෙල් මිල වැඩි කරන්න හැකියාව අත්පත් කර දුන්නේ කොහමද? තෙල් ඒකාධිකාරී අපේ රජ සතුව පවතිද්දී මේ ක්‍රමානුකූලව සැරිසරන්නේ ඉන්දියානු තෙල් සමාගමට අපේ රටේ තෙල් ඒකාධිකාරී බිල් දෙන්න කියලා අපිට පැහැදිලිවම පේනවා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගමන් වාර අඩු කරන්න වෙයි කියලා සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. අපි දකිනවා සංදායකට සම්පූර්ණයෙන්ම ඩීසල් මෙපරුම් වල වලින් අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ගමන් වාර අඩු කරන්න කාලය ලැබිලා තියෙනවා. පීක් අවර් වල විතරයි අපිට දැන් බස් ධාවනය කරන්න යන මොකද ඉන්ධන පිරිමස්
සවසාගෙන බස් ධාවනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සඳහා නියමිත කාලසටහනක් අදාළ බරදාරි වහවා හදන්න ඕන. කරුණේ බස් එකක් ගමන් කිරීම නවත්තලා මගින් ඉන්න අවශ්‍යතාවය මත පදනම් කරගෙන විතරයි බස් ධාවනය කරන්න ඕන. මොකද එසේ නොමැති වුණොත් අපරාධේ මේ ඉන්ද්‍රණික මහපාර්ත නිකන් පිච්චිලා යනවා. පෞද්ගලික බස් රථවලට ඩීසල් සහනාධාරයක් ලබා දෙන්න ඕනි. එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම වෙන විකල්පයක් නොමැතිකම නිසාම නැවත වතාවක් ඉහළ ප්‍රතිශතයකින් බස් ගාසු සංශෝධනයක් කරා යන්න පෞද්ගලික බස් රථ හිමියාට සිද්ධ වෙනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්නා වගේ ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කරලා තියෙනවා. එහෙන් විදුලි කප්පාදු වෙනවා. දැන් ඊට පස්සේ හෙට අනිද්දා වෙනකොට මේ කට්ටිය ආයෙ මතුරන්න පටන් ගනි. යුක්‍රේනයේ රුසියාවේ යුද්ධය මත අපේ රටට හරිය අපහසුතාවයකට පත් වෙන තෙල් මිල ඉහළ යනවා. මේක නිසා මේ බරත් ජනතාව මත දාන්න වෙනවා කියන තත්ත්වෙට තමයි රට පත් වෙන්නේ. ලෝක වෙළඳපොලේ තෙල් තියෙනවා. සල්ලි තියෙනවා නේද? තෙල් ටික රට ඇතුළට ඒ මොහොතේම ගේන්න පුළුවන් නම් ඩෙමරේජ් ගෙවන්න ඕනේ නැහැ. දවසට ඩොලර් 25000කට වැඩිය නැවකට ඩෙමරේජ් ගෙවනවා. ඉතින් දවස් කීයක් එළිය පාක් කරලා තියෙනවද? නැවක ඉන්ධන ආදී දේවල් ගේන්න විදියක් නැහැ. ඒවා ලෝක වෙළඳපළේ දැන් ඉහළම යන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන සලුව තමයි දැන් ආණ්ඩුව භාවිතා කරන්නේ තමන්ගේ හෙළුව වහගන්න. විදුලි අර්බුදයට විසඳුමක් හොයන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න ඩීසල් නැහැ. දැවි තෙල් නැහැ. එතකොට දැවි තෙල් හා ඩීසල් සැපයිය යුත්තේ ආණ්ඩුවනේ. එතන ආණ්ඩුවට ඩොලර් නැහැ කියලා මඟ හරිනවා. එතන අත්‍යවශ්‍ය සේවාව නිසි ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුවට තියෙන වමනාව සහ මැදිහත් වීම කිසිදු ආකාරයෙන් පේන්නේ නැහැ. මේක තමයි මෙතන තියෙන ගැටලුව. රටේ ජනතාවට තරමක සැනසුම් සුසුමක් හෙලන්න අද සාහිත රාත්‍රී කාලයේදී පුළුවන්. ඒ රැට විදුලිය කපන්නේ නැහැ කියලා කියන නිසා. ඒත් ඇත්තටම කපන්නේ නැති වේද කියලා ජනතාවට විශ්වාසයකුත් නැහැ. කොහොම වුණත් විදුලි කප්පාදුව නිසා ශේෂ්ඨ රසක වෘත්තිකින් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. ඉන්ධන අර්බුදය හමුවේ අපේ රටේ විදුලි කප්පාදුව මේ දිනවල අඩු වැඩි වශයෙන් සිදුවනවා. ඊයේ රටම කලාපෝලට බෙදා පැය 5කට අසන්න කාලයක් විදුලිය කප්පාදු කළා. නමුත් අද සහ හෙට දිනයන්හිදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙහෙම කාලසටහන් හදලා කපන විදුලිය නිසා අපේ රටේ ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටයි. මේ අතර කෝටි ගණනක විදුලි බිල ගෙවා නැති අමාත්‍යවරයෙකු පිළිබඳව පසුගියදා වෘත්තීය සමිති චෝදනා එල්ල කළා. එම චෝදනාව එල්ල වූ අමාත්‍ය කිහෙලිය රබු කැල්ල මහතා අද ඊට පිළිතුරු ලබා දුන්නා. මගේ බිල්පත් මට ලැබිලා තිබ්බේ මගේ නමට නෙමෙයි. මීට පෙර මේ නිවසේ සිටපු ගලයාගේ නමටයි ඒක ලැබිලා තියෙන්නේ. ඒක මට විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ සම්බන්ධව මම කරුණු කාරණා ඉතා සවිස්තරව තේරුම් කරලා දුන්න විදුලි බල මණ්ඩලයට. නමුත් ඒ සම්බන්ධව කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. මම මේ නිවසෙන් යන්න තීරණ කරපු නිසා මට වමනාවක් තිබ්බේ නැහැ. කිසිම හිඟවිලක් තියන්නේ. ජනවාරි මාසෙ මට බිල්පතක් ගෙවලා තිබ්බා 70 ලක්ෂයක් පමණ. අධිභාරයක් වෙනවා දාලා තිබ්බා. නමුත් 70 ලක්ෂය ගෙවන්නයි කියලා ලිපියක් කිව්වා. මම දුරකථනයෙන් කතා කරපුවාට කරුණාකරලා මගේ නම වෙනස් කරලා දෙන්න මේ මගේ නමට මේ බිල ගෙවන්නට ඕනේ. නමුත් මේකේ මේ අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා හිටපු කෙනෙක්ගේ නමකට ගෙවුවාම මම මේ ගෙවන මුදල මට කොයි අවස්ථාවක හරි මගේ නීත්‍යානුකූලව තියෙන මගේ account වලට මේක දෙන්නන්න හැකියාවක් නැහැ. මේ මොන චෝදනාව කරා අද වෙනකම්ත් ඒ කරලා නැහැ. ඒ කෙසේ වෙතත් මගේ යුතුකමක් හැටියට හැකියෙක්වෙනින් මම ඒ තිබ්බ බිල ගෙවුවා. නමුත් ඒ බිලේ රිසිට් එක ලැබලා දීලා තියෙන්නේ තාමත් අර පරණ සිටපු එක්කෙනාගේ නමට. ඉතින් ඒක තාමත්ම අසාධාරණයි. තාමත්ම වැරදි වැඩක්. සියත යනු ජනතාවගේ නාලිකාවයි. සත්‍ය අපක්ෂපාතී සහ මධ්‍යස්ථ වාර්තාකරණයත් සමග සියත ප්‍රවෘත්ති මේ වන විට සියලු ජන කොටස්වල හදවතට ආමන්ත්‍රණය කර අවසන්. ජනතා විශ්වාසය තව තවත් තහවුරු කර ගනිමින්
තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමට සියත ප්‍රවෘත්ති සමත්ව සිටිනවා. ඒ මෙවර රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ ත්‍රිත්වය අතරට සියත ප්‍රවෘත්ති අප පැමිණීමයි. සියත ප්‍රවෘත්ති ඇතුළු අප නාලිකාව තවත් සම්මාන කිහිපයක් සඳහාද මෙවර රයිගම් සම්මාන උළෙලේදී නිර්දේශ වුණා. සියතට පැත්තක් නැහැ. හැමදාම සියත ඉන්නේ ජනතාවගේ පැත්තේ. සිංහල, තමිල, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම නියෝජනය කරන රූපවාහිනී ගුවන් විදුලි නාලිකා 6කින් සමන්විත සියත මාධ්‍යාලය කිසි පිටක රේටින් පසුපස හෝ සම්මාන පසුපස හඹා ගියේ නැහැ. යන්නෙත් නැහැ. අපට ලැබෙන එකම වටිනා සම්මානය වන ජනතා සම්මානය අප සියත නාලිකාව සතුයි. මෙරට ජන මනස ඇත්තේ කුමන නාලිකාව සමගද? කුමන වැඩසටහන සමගද? කුමන නිවේදිකාව නිවේදිකයා සමගද? ජනදේ අපේ රටේ සම්මාන ලබා දෙන ආයතන නිවැරදිව තීරණය කිරීම ඉතාම සතුටට කරුණක්. රේටින්ස් මත පදනම්ව එයත් සිදු වුණා නම් සුදුසාට සුදුසු තැන හරි දෙයට නිසි ඇගීම් නොලැබෙන්න ඉඩ තිබුණා. අපේ රටේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන රයිගම් සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් සඳහා සියත නාලිකාව ඊයේ දින නිර්දේශ වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක්. සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති විකාශයක් ගෙන එමින් හරිදේ හරියටම රටට කියන සියත ටීවී ප්‍රවෘත්ති මෙවර රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකා ත්‍රිත්වය අතරට පැමිණියා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය. News 8 Live, සියත News, සියත ටීවී, හිරු ප්‍රවෘත්ති. සියත ටීවී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රබලත්වය මැනවින් කියාපාමින් ප්‍රවෘත්ති නිෂ්පාදිකා අශිකා අරුස් වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන් ත්‍රිත්වය අතරට මෙලෙස තේරීපත් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන අපි නොදන්න ක්‍රිබ් F අශිකා අරුස් සියත ටීවී. පසුගිය වසරේදී සුමති සම්මාන උළෙලේදී සියත ප්‍රවෘත්ති හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි රන් සම්මානයේ ද දිනා ගනු ලැබුවා. සියත ප්‍රවෘත්ති පිළිබඳ විශ්වාසය තැබූ ඔබට ස්තුතියි හදවතින්ම. මීට අමතරව මෙවර රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගරාමයේ වැඩසටහන සඳහා දිල්ෂාන් රන්ත්‍රා නිෂ්පාදනය කළ රෞම වැඩසටහන තේරීපත් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගරාමය වැඩසටහන රෞම දිල්ෂාන් ලන්ත්‍රා සියත ටීවී. අප සහෝදර දමිල නාලිකාව වන ස්ටාර් තමිල් නාලිකා ප්‍රධානී සෙල්වරාජ් නමනීතන් වසරේ විශිෂ්ටතම දමිල සම්ප්‍රවේශක සඳහා නිර්දේශ වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක දමිල සෙල්වරාජ් නමනීතන් ස්ටාර් ටීවී. සියත ප්‍රවෘත්ති සමග සියත නාලිකාව හිමි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය පිළිබඳව ආදරණීය ඔබ තැබූ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තුතිය. අප සමග සැමදා සිටිනා ඔබට අප ලබා දෙන එකම පොරොන්දුව අප සැමදා ඔබ සමගයි. අපේ මහිමේ අපේ සියත රුසියාව මේ වන විට යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇතුළු වී අවසන්. පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ යුක්‍රේන වැසියන් 198ක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර පුත්කරීන් 1115 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ වන විට මිලියන 5කට ආසන්න ජනතාවක් යුක්‍රේනයෙන් පිටවෙමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර සටන් විරාමයකට සහ සාම සාකච්ඡා සඳහා යුක්‍රේන ජනාධිපති සූදානම් බව වාර්තා වනවා. රුසියානු ජනාධිපතිවරයා මේ පිළිබඳව කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. රුසියා යුක්‍රේන අර්බුදයේ මේ වන විට තුන්වන ලෝක යුද්ධයක පෙරනිමිති දැන් සටහන් කරමින් සිටින බව පැහැදිලි. මේ වන විට යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියානු හමුදාව ඇතුල් වී තිබෙනවා. පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ ධජ සහිත රුසියානු යුද ටැංකි කියෙව් නගරයට ඇතුළත් වන ආකාරයයි මේ.
මේ වෙන විටත් කියව් අගනුවර අවට දැඩි සටන් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. නගරය තුල විශාල පිපිරීම්ද මේ වෙන විට ඇසෙමින් තිබෙනවා. යුක්‍රේනුවන් බොහෝ පිරිස් මේ වෙන විට සිය අත අවිතරා සිටිනවා. ඔවුන් පෙට්‍රල් බෝම්බ ආදියද යොදාගෙන රුසියානු හමුදාවට පහර එල්ල කරන බවයි වාර්තා වන්නේ. කියව් අගනුවර තුලින් මේ සහ විශාල ප්‍රතිප්‍රහාරයක් රුසියානුවන් බලාපොරොත්තුනේ නැහැ. මේ වෙන විට යුක්‍රේන පුරවැසියන් 198 දෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබෙනවා. එසේම 1115 දෙනෙකු තුවාල ලබා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කුඩා ළමුන් කිහිප දෙනෙක්ද මිය ගොස් තිබෙනවා. පුටින් පවසන්නේ තම සෙබළුන්ගේ ක්‍රියාකලාපය තමන් ඉහලින්ම අගය කරන බවයි. පුටින් ලේ වැගිරීමේ මාවත තෝරාගෙන අවසන්. මේ වන විට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර පැය 48කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එසේම රුසියානු හමුදා බටින් 2800ක්, යුද ටැංකි 80ක්, සන්නද්ධ රථ 516ක්, ප්‍රහාරක ජෙට් යානා 10ක් සහ හෙලිකොප්ටර් යානා 7ක් විනාශ කිරීමට හැකි වූ බවයි යුක්‍රේනය පවසන්නේ. නමුත් රුසියාව තමන්ට සිදු වූ හානි සම්බන්ධව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මේ අතර ජනාධිපති පුටින් පවසන්නේ යුක්‍රේනයේ අවියතටගත් සියලු බටයින්ට ආයුධ බිම තබා ආපසු හැරෙන්න කියලා. මේ අතර රුසියාව පවසන්නේ යුක්‍රේනය තමන්ට තව දුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් තමන් ඉතා දැඩි පියවර ගන්නා බවයි. මින් පුටින් අදහස් කර ඇත්තේ තාප බෝම්බ යොදා ගන්නා බවයි. සියලු බෝම්බවල පියා ලෙස සැලකනුයේ තාප බෝම්බයි. නිව්ක්ලියර් නොවන තාප බෝම්බ ඉතා බරපතල උෂ්ණත්ව රැලි ඇති කරමින් පුපුරා යනවා. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ යුක්‍රේන් ජනතාව මිලියන 5කට ආසන්න පිරිසක් යුක්‍රේනයේ හැර යමින් සිටින බව වාර්තා වෙනවා. මේ වන විට දුම්රිය ස්ථාන සහ මහාමාර්ග ජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා. පලා යන ජනතාව විසුරුවා හැරීම සඳහා අහසට වෙඩි තැබීමට පවා යුක්‍රේන් හමුදාවට සිදුව තිබෙනවා. 35,000කට අධික ජනකායක් මේ වන විට පෝලන්තයට ඇතුළු වී ඇති බවයි පෝලන්ත රජය පවසන්නේ. එසේම යුක්‍රේනයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 350ක යුද ආධාර ලැබෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා. එහිදී රුසියාව සිය නිෂේධ බලය භාවිතා කරමින් යෝජනාව ප්‍රතික්ෂේප කළා. රුසියාව නිෂේධ බලය භාවිතා කිරීම නිසා මේ යෝජනාව පරාජයට පත් වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් ලැබී තිබෙනවා. ඉන්දියාව සහ චීනය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. මේ අතර පුටින් ෆින්ලන්තයටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. පුටින් පවසන්නේ ෆින්ලන්තයේ නේටෝ සංවිධානයට සම්බන්ධ වුවහොත් දේශපාලන ප්‍රතිවිපාකවලට නොදුරු අනාගතයේදී මුහුණ දීමට සිදුවනු ඇති බවයි. රුසියානු ජනාධිපති පුටින්ගේ හිතුවක්කාරී ක්‍රියාවන්ට රුසියානු ජනතාවගේ දැඩි විරෝධය මේ වන විට එල්ල වෙමින් තිබෙනවා. මේ වන විට රුසියාව තුළ ෆේස්බුක් සමාජ මාධ්‍ය අත්තිටුවීමට තීරණය කර තිබෙනවා. පුටින් සහ ඔහුගේ විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝව්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීමට මේ වන විටත් බටහිර රටවල් තීරණය කර අවසන්. තුන්වන ලෝක යුද්ධයක අඳුරු සෙවණැලි දැන් මතුවෙමින් තිබෙනවා. දේශපාලන බලපුළුවන්කාරකම් හමුවේ, බල කෑදරකම් හමුවේ අවසානයේ දුක් විඳින්නේ සාමාන්‍ය ජනතාවමයි. යුක්‍රේන වැසියන් මේ වන විට උදේ රෑ තම කාලය ගත කරන්නේ භූගත දුම්රිය ස්ථානවල. ඊළඟ තත්පරය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිවයි. අද දින භූගත දුම්රිය ස්ථානයකදී කාන්තාවක් තම දරුවා බිහි කළ පුවතක් යුක්‍රේනයෙන් වාර්තා වෙනවා. රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත් කරන වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ලෝකයේම මුහුණපා ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙතෙක් ලොව ඇති එකම විසඳුම එන්නත්කරණය බව අවිවාදාත්මකයි. ඒ අනුව මෙරට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ. ඩිව්යොක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවති සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. ගෝලීය වශයෙන් එන්නත් ලබා ගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම තැනකම සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බවයි රාජ්‍ය නායකයන් හමුවේ අවධාරණය කළේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් සහ මාලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් යන මහත්වරුන් විවාදය සමාරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව සඳහන් කළා. මේ අතර මේ වන විට ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BA2 වෛරස් ප්‍රභේදය ලංකාව පුරා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ. ට්විටර් සටහනක් තබමින් ආචාර්ය ජීවන්තර මහතා පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් උප ප්‍රභේදයන් වන BA2 හා BA1 සසඳන විට BA2 උප ප්‍රභේදයේ ඉහළ සම්ප්‍රේක්ෂණ හැකියාවක් පවතින බවයි.
දෙදහස් විසි දෙක යලකන්නේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින් අතර බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකාය කාපනික පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. එලෙස නිෂ්පාදනය කළ පොහොර ලක් පොහොර සමාගමට බහර දීම ඊයේ සිදු කෙරුණා. කාපනික පොහොර වගාවට ගොවියා යොමු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ වැඩසටහන යටතේ දිවයින පුරා සමහර ගොවීන් කාපනික වගාව සිදු කරගෙන යනවා. ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවීන් මෙන්ම අස්වැන්න අඩු වූ බව පවසන ගොවීන්ද සිටිනවා. මේ අතර සෞභාගී දැක්ම වැඩපිළිවෙල යටතේ වස විසින්තර වගාවක් සඳහා ගොවි ජනතාව යොමු කරමින් 2022 ජලකන්නේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිටි කොම්පෝස්ට් පොහොර පොහොර කිලෝ 50,000ක් නිෂ්පාදනය කර තිබෙනවා. එම පොහොර තොගය හිඟුරක්කුඩ පිහිටි ලක් පොහොර සමාගමට බහර දීම ඊයේ සිදු කෙරුණා. ඒ මැදිරිගිරිය කලාපයේ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානි ලුතිනල් කර්නල් NBAK නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 යලකන්නේට අවශ්‍ය කාබනික පොහොර තොග තවත් නිෂ්පාදනය කරමින් සිටින බවයි ලුතිනල් කර්නල් නිශ්ශංක මහතා පවසන්නේ. ලක් පොහොර සමාගමට අඛණ්ඩව පොහොර සැපීමට හැකි බවද ඔහු පවසනවා. ඉදිරියේදීත් ඊගාව කන්නේට අදාළ පොහොර ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ඒ කඩිනම් කිරීමට සහ ප්‍රමාණාත්මක වැඩි කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මඟ පෙන්වීම සහ උපදෙස් ලැබී තිබෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කියන සියලුම බලකාවල මේ විදිය නිෂ්පාදනය සිද්ධ කරනවා. ඊට අමතරව මැදිරිගිරිය බලකාය වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මීටත් වඩා ප්‍රමාණයක් යල් කන්නේ සඳහා ඉදිරියේදී ලබා දීමට. ඒ සඳහා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මේ වෙනකොට එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.